අයිබෝන් රස කෑමක් YouTube channel එකට ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ තවත් රස කෑමක්. ඒ තමයි බටර් කේක්. කේක් එක හදන්න කලින් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අපේ කේක් එකට අවශ්‍ය තැටිය නිර්මාණය කරගන්න එක. මේ විදිහට තැටි අපිට ස්ටේන්ලස් ස්ටින් එකක් ගන්න පුළුවන් නැත්නම් ඇල්මිනියම් නැත්නම් නොන් ස්ටික් තැටියක් අපිට ගන්න පුළුවන්. අපි නොන් ස්ටික් තැටියක් ගන්නවා නම් අපි මේ විදිහට බටර් ගා ගන්න ඕන නොන් ස්ටික් තැටිය වටේටම නැත්නම් අපිට වෙජිටබල් ඔයිල් ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට පිටි එකතු කර ගන්නවා. පිටි එකතු කරගෙන මේ විදිහට හොඳට වටේට වදින විදිහට හට්ටු කරන්න ඕන. මම හිතනවා අපිට පේන නැති කියලා. මේ විදිහට අපිට පුළුවන් තැටියට බටර් තවරගෙන පිටි තවරගන්න. ඊළඟට අපි කරන්න යන්නේ ස්ටේන්ලස් තැටියකට එහෙම නැත්නම් ඇල්මිනියම් තැටියකට අපි කොහොමද මේ විදිහට කොලයක් යොදාගන්නේ කියන එක ඉගෙන ගන්න. අපි පාර්ච්මන්ට් පේපර් එකක් ගන්නවා. අපිට වෙළඳ පොලේ ගන්න පුළුවන් පාර්ච්මන්ට් පේපර්. ඔබට පුළුවන් කැමති හැඩයකට මේ විදිහට පාර්ච්මන්ට් පේපර් එක යොදාගන්න. ලේසිම ක්‍රමය තමයි මුලින්ම අපි ඒ හැඩේ තියෙන තැටියේ වටේ හැඩේ ප්‍රමාණය ඇඳ ගන්න ඕනේ. මේ විදිහට අපි හැඩය ඇඳගත්තට පස්සේ ඒ හැඩය අපි කතරගින් හොඳට කපා ගන්න ඕන වටේට වාසි නැති වෙන විදිහට. වාසියක් එකතු වෙන්න ඕනේ හරියට මේකේ හැඩයටම මේ විදිහට පාර්ච්මන්ට් පේපර් එක කපා ගන්න. ඔබට ඔයිල් පේපර් එකකුත් මේකට යොදා ගන්න පුළුවන් පාර්ච්මන්ට් පේපර් නැත්තම්. ඔයිල් පේපර් එකකුත් මේ විදිහටම තමයි අපි තැටියට පොලේ දාගන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍යයි තැටිය වට ප්‍රමාණයට දාන්න ඕනේ අපි ඔයිල් පේපර් එක. අපි ඒකට කරන්නේ අඟල් දෙකක වගේ ප්‍රමාණය තැටි උස අරගෙන අඟල් දෙකක වගේ ප්‍රමාණය පටියක් කපා ගන්නවා. මේ තැටියට ඔයිල් හරි නැත්නම් බටර් හරි මේ විදිහට තවර ගන්න ඕනේ. මේ විදිහට මුළු තැටියම ඔයිල් තවර ගත්තට පස්සේ මේ කපාගත්ත පාර්ච්මන්ට් පේපර් එක එහෙම නැත්නම් ඔයිල් පේපර් එක මේ විදිහට අපි තැටි අලව ගන්නවා ගන්න. ඊට පස්සේ අපි වටේ කොටසට මේ විදිහට අපි අනිත් පැත්තේ අපි අලව ගන්නවා. මේ ආකාරයෙන් ඇදලා පොඩි කොළ ගැලක් දාලා මේ විදිහට අපි සම්පූර්ණ තැටි හදා ගන්න පුළුවන්. මේ ආකාරයට අපිට ඔයිල් පේපර් දාලා සකස් කර ගන්න පුළුවන් තැටි. ඒ වගේම නොන් ස්ටික් එකකට අපි පාම් පිටි තවරලත් අපිට තැටිය සකස් කරගන්න පුළුවන්. දැන් අපි යමු කේක් එක හදන්න. ඉතින් මුලින්ම අපි බලමු අපිට ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 200ක්, බිත්තර සුදු මද 5ක්, බිත්තර කහ මද 5ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 250ක්, පිටි ග්‍රෑම් 220ක්, කෝන් පිටි ග්‍රෑම් 30ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක්, කිරි මේසෙ හැඳි 1ක්, වැනිලා තේ හැඳි 2ක්. දැන් අපි බටර් කේක් එක හදන්න යන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ බිත්තර කහමද අපි දැන් මෙතන පහක් කරන් තියෙනවනේ. මේ බිත්තර කහමද පහ අපි මේ විදිහට භාජනයට දාගන්නවා. ඒ වගේම බටර් එක බටර් ග්‍රෑම් 200 මේ විදිහට දාගන්න ඕනේ. බිත්තර අපි මුලින්ම භාජනයට දාගත්තා. ඊට පස්සේ අපි බටර් එක එකතු කරගන්නවා. මේ දෙකම බොහොම වැදගත් දෙයක්. බටර් කේක් එකක් හදද්දී සාමාන්‍යයෙන් කාම්බු උෂ්ණත්වයේ මේ දෙකම තියෙන්න ඕනේ. මේ දෙකම කාම්බු උෂ්ණත්වයේ තිබුණ නැත්නම් අපේ බටර් කේක් එකට වතුර වුණනවා. ඒ කියන්නේ බටර් එක සාමාන්‍යයෙන් ඔබද්දී ඇඟිල්ල ඇතුළට යන ප්‍රමාණයට වගේ බටර් එක තියෙන්න ඕනේ. නැත්නම් ඔයිලි ගතියට වගේ බටර් එක තිබ්බොත් අපි කේක් එකට බටර් එක එකතු කරගන්න නැහැ. මොකද එතකොට බිත්තර සුදු මදයක හොඳට බීට් වෙලා ෆෝම් වෙලා එන්නේ නැහැ. ඉතින් ඒ වගේම තවත් දෙයක් තමයි අපි බිත්තර කහ මද බිත්තර කහ මද බිත්තර අපි ගන්නකොට බිත්තර එක කූල් වෙලා තිබුණොත් ෆ්‍රිජ් එකේ තිබ්බොත් ඒකේ කූල් එක කියන්නේ අපේ කේක් මිශ්‍රණය ඇතුළතදීමනේ. එතකොටත් අපේ කේක් එකට වතුර එක උනනවා. ඉතින් වතුර උනන නිසා මේ හැමදේම බලපෑම් ඇති කරන්නේ බිත්තර සුදු මද වලට. අපි මේකට බිත්තර කහ මද එකතු කරා. ඒ වගේම බටර් එක එකතු කරලා අපි හොඳට මේක බීට් කරගන්න ඕනේ. ඔබට කැමති පැත්තකට මේක බීට් කරගන්න පුළුවන්. එක පැත්තක් කියලා නැහැ. මුලින්ම අපි මේ විදිහට බටර් එකයි බිත්තර එකයි බීට් කර බිත්තර කහම දෙකයි බීට් කරනකොට අපි මේකට කිරි මේසෙ හැන්දක් එකතු කරගන්නවා.
ඊට පස්සේ අපි මේකට එකතු කරනවා වැනිලා මෙල්ල තේ හැඳි දෙකක් තියෙනවා ඒකත් අපි හොඳට බීට් කරගන්න ඕනේ මිනිත්තු 5ක් වගේ කාලයක් අපි මේ විදිහට මිශ්‍රණය බීට් කරාට පස්සේ අපි ඒකට එකතු කරගන්න දේවල් අපි ඔක්කොම එකතු කරගෙන ඉවරයි ඊළඟට අපි තවත් දෙයක් කරන්න යන්නේ ඒ තමයි විතර සුදු මන්ද එක බීට් කරගන්න එක අපි මේ බෝල් එක මේ පැත්තකින් තියලා ඊළඟට විතර සුදු මන්ද ගන්නවා විතර සුදු මන්ද අරගෙන අපි හොඳට පේන නැගෙන දෙයක් බීට් කරන්න ඕන ඔබ විතර සුදු මන්ද පාවිච්චි කරද්දී විතර එක හොඳට කාම්බරුෂ්ණත්වයේ තියෙන විතර එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ විතර කහමද මිශ්‍රණය බීට් කරගත්තට පස්සේ අපි නැවත වරක් බීට් කරන්න යනකොට මේ විදිහට අපේ විස්ක එක බීටර් එකේ විස්ක එක හොඳට පිරිසිදු කරගන්න ඕනේ මොකද මේකේ වතුර තිබුණත් අපි විතර සුදු මඳ එක බීට් කරද්දී හොඳට ෆෝම් වෙලා එන්නේ. ඒ වගේම භාජනයේ වතුර තියෙන්න බෑ. ඉතින් මේ විදිහට විතර සුදු මඳ එක ඔබ කැමති පැත්තකට බීට් කරන්න පුළුවන්. ඒක ෆෝම් වෙනකන් බීට් කරගන්න ඕනේ. පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරන්න. මේ වගේ පෙන එන ප්‍රමාණයට අපි විතර සුදු මඳක බීට් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට සීනි එකතු කරන්න. සීනි එකතු කරගන්නකොට අපි ටික ටික තමයි එකතු කරගන්නේ. මේ විදිහට සීනි ටිකෙන් ටික එකතු කරගන්න ඕනේ. අපි මේක මෙරෑන් එකක් මත්තමට එනකම් බීට් කරන්න ඕනේ. මෙරෑන් එකක් කියද්දී මතක ඔබ ගන්න ඕනේ. කුළුම් වගේ ඉන්නේ බීට් කරගන්න ඕනේ. හොඳට පීක් වෙනකන් අපි සොෆ්ට් පීක් එකට වෙනකම් අපි මේ විදිහට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ මේ අපේ බටර් එක මේකට එකතු කරගන්නේ. අපි මුලින් බීට් කරගත්ත බටර් මිශ්‍රණය මේ විදිහට bitter සුදු මඳ මිශ්‍රණයට එකතු කරගන්නවා. මේ විදිහට bitter එක හොඳට ෆෝම් වෙලා තියෙන නිසා බටර් එකේ බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය දෙකම හොඳින් මිශ්‍ර වෙන විදිහට ඉතමත් හිමින් කියන වේගය පොඩක් අඩු කරලා මේ විදිහට බීට් කර ගන්නවා. සාමාන්‍යයෙන් අපි කේක් එකක් බීට් කරලා අවසානයේදී ඔබ දකින්න පුරි දියරණ එකක් තියක්නේ. නමුත් ඔබට පේන වෙන්නේ අපි බීට්තර සුදු මඳ කලින් බීට් කරලා ඊට පස්සේ අපි නැවතත්තර බටන් මිශ්‍රණ එකතු කරගත්තට පස්සේ එන මිශ්‍රණය මේ විදිහට ක්‍රීම් එකක් වගේ තමයි එන්නේ. බීට්තර සුදු මඳ වල සුභාවයේ ෆෝම් එකත් එක්ක බටර් එකට හොඳට ඇක්ටිව් වෙන්න පුළුවන්. නමුත් බටර් එක දිය වෙලා තිබුණා බිත්තර සුදුමද ඇක්ටිව් වෙන්නේ නැහැ. බටර් මිශ්‍රණය බිත්තර මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේ හැඳ අරගෙන හොඳට බලන්න ඕනේ මේක දියරමේ දත්තෙන්ද තියෙන්නේ නැත්නම් සාමාන්‍ය ක්‍රීම් එකක් වගේද කියලා. ඔබ වෙනදට මේ විදිහට බීට් කරලා ගද්දී ඔබට පේන ඇති දියරමේ තත්ත්වයක් තියෙනවා. නමුත් දැන් අපි බටර් එකට මුලින්ම අපි දැන් මේ විතර සුදු මඳ ගැන බීට් කරගත්තේ. එතකොට මේ බටර් එක ඊට පස්සේ අපි එකතු කරපු නිසා මේ විදිහට ක්‍රීම් එකක් වගේ අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ පිටි මිශ්‍රණය මේකට එකතු කරගන්න එක. අපි දැන් මේ පිටි මිශ්‍රණයට එකතු කරන්න ඕනේ කෝන් පිටි. අපි මේකේ පිටි 220ක් එකතු කරගෙන තියෙනවා. පිටි 220ට අපි එකතු කරගන්නම් කෝන් පිටි ග්‍රෑම් 30ක්. ඒත් ඔබ කේක් පිටි පාවිච්චි කරනවා නම් අපි කෝන් පිටි නැවතවරක් එකතු කරන්නේ නැහැ. බේකින් පවුඩර් අපි දාගන්න තේ හැඳි දෙකක් මේ විදිහට අපි දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට ඒ වගේම බේකින් පවුඩර්, කෝන් ෆ්ලා ඒ තුනම දාලා අපි මේක තුන් පාරක් හලාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ කලින් බීට් කරගත්ත මිශ්‍රණයට මේ විදිහට මේක එකතු කරගන්නවා. ටිකින් ටික එකතු කරගන්න ඔක්කොම එකපාර එකතු කරන්න යන්න එපා.
අපේ මිශ්‍ර කරලා මේක ඉවරනාට පස්සේ ඔබට වේ නැති මේකේ ස්වභාවය කොහොමද තියෙන්නේ කියලා මේක වෙනඳට දැන් ඔබට එන්නේ වැක්කිරෙන ස්වභාවයක් ආවොත් අනිවාර්යයෙන්ම කේක් එක බහිනවා මොකද කේක් එකේ තියෙන බීර ප්‍රමාණය වැඩි නිසා ඒත් මේ විදිහට කොටස් කොටස් බිමට වැක්කිරෙන්නේ නැතුව මේ විදිහට කොටස් කොටස් වැටෙන ප්‍රමාණය තිබ්බොත් අනිවාර්යයෙන්ම කේක් එක හොඳට ෆෝම් වෙනවා මොකද කේක් එකේ තියෙන දියර්ගතිය වැඩි වෙනවත් එක්කම අපේ මේ බිත්තර එක පිපෙන ප්‍රමාණය අඩු ඒ කියන්නේ බිත්තර එක හොඳට ගැහෙන්නේ නැහැ කියන එක එනිසා මේ විදිහට හොඳට ෆෝම් වෙන ගැහුණොත් තමයි අපේ කේක් එකේ මේ ස්වභාවයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අපි කරන්න යන්නේ කේක් එක බේක් කරන්න කේක් එක බේක් කරන්න අත ප්‍රමාණය තැටියක් අපි අරන් තියෙන්නේ ඒ ප්‍රමාණය තැටියට අපි මේ විදිහට කේක් මිශ්‍රණය දාගන්න කේක් මිශ්‍රණය දානකොට හැම පැත්තරම හොඳට විහිදෙන විදිහට දාන්න केक मिश्रण दम से एक पैत पात अभी केक मिश्रण दाल तीन इकोर अड्डा तीन अंदर हिमदे अतर केक मिश्रण तटी दम से केक लेवल लेना सामान हीट बटर उला केक बैटर हीट दीवे एनिसा यह स्प्रेड मे विधीट अभी बेटर की संपूर्ण दम पे पारक मे विधीट उड़ी उसे मे विधीट मटन करम आप उड़ी उसे अतम आप दादी के मिक्चर के तेन तेन दादी या बबा हिटन पुलवा समारे उदेट मिश्रण पिटेन पुलवा समारे नती पुलवा इत ये अवस्था समारे या बबल्स वगे अतल हिटन पुलवा तो सिद्धर हिटना के बेकना बस एन शातम अभी के मिश्रण दम बस मेरे प्रोडक्ट उड़ेट उसेला अतर अभी अवन पावच अभी अवन दिन कर्ण गुडक तीन मेकदी अभी मुलिम फैन तमा तीन फैन की मेक तीन चिकेन वगे ग्रिल कर पुलवा इवागे मे फैन की मेक ऑन मेक इक संपूर्ण विधु अरे पुलवादीतम मेतन मे फैन तीन फैन तीन इतकोट मेतन तीन दिपेतम विधुअन इक उष्णत् विधुआहरी मेके संपूर्ण इतर दिखा दिपेतर तीन ये दिपेतर इतर उष्णत्व विधु अरे इतने तो मेतन तीन ऑफ बटन इतना ऑफ बटन आप केक बेक करना सामान्य असू उष्णत्व बेक करें नम तक फैन को ऑन कर अभी सामान्य उष्णत्व एक सामान मतम करना अभी फैन ऑन कर लगा केक बेक करें इतको सेसी संचिक एक हटे उष्णत्म अभी केक बेक करें इतना मेतन तीन सेलसीय संचिक वाली उष्णत्व तीन सेलसीयस वाली अभी कहना अभी फैन को ऑन कर लीन सर एक सी हेटक उष्णत्म अभी मेक बेक करें फैन को ऑफ कर लोत एक सी असू उष्णत् बेक मतक इवे मैं मेतन तीन उड़ फंशन अट फंशन फंशन दिख उड़े अट फंशन दिख तीन मे तीन इतको आप केक बेक कर दी उड़े अट फंशन दिख में तीरता अभी केक बेक कर मेतन तीन टाइमर टाइमर की अभी विलाव तीन मिनट दहाँ इसरा फ्री हीट फ्री हीट करपू अवेता अभी केक बेक करोनी इधर फ्री हीट करोनी मिनट दहाय अब मेक बेक करोनी सेसी संचिक एक सी हेट को उष्णत् फैन ऑन करना अब मेक बेक करो मिनट हतली वगे काल अब मेवागे उसे मिडिल सैजी अभी अट ट्रे दाने उड़म फंशन लंग ट्रे दाने उड़म फंशन लंग ट्रे दम के उड़ प्रमाण पड़ाकर रस्ट कलेग वेनसरा डाको इन सट बेना इतना यट विर दम यट फंशन रस यट प्रमाण वजन विरा इतना उड़ प्रमाण हर यट बेना एन सा उड़ाई अटाई देखे फंशन हर का मेनेजा मेक मेदेन दाने इतना फैन दाने
අපේ මේ කේක් එකට උඩ යට ෆන්ක්ෂන්ස් වලින් එන උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම අවන් එක හරහම හරි එක සමානව බෙදා හරිනවා. අපේ කේක් එක දැන් බේක් කරලා ඉවරයි. දැන් අපි බලන්න ඕනේ කේක් එක බේක් කරාද කියලා හරියටම ටූත්පික් එකකින් අපි මේ මැද ප්‍රමාණයට වගේ පොඩ්ඩක් ඇනලා බලන්න ඕනේ තෙතමනේ වගේ තියෙනවද කියලා. කේක් එකේ තෙතමනයක් නැහැ. ඒ කියන්නේ දැන් මේක හොඳටම අපිට අවශ්‍ය ප්‍රමාණයට බේක් කරලා තියෙන්නේ. දැන් අපි මේ කේක් එක එළියට ගන්න ඕනේ අවන් එකේ. මේ විදිහට කූලින් ට්‍රේ එකක් අරගෙන අපි මේ තැටියෙන් මේ කේක් එක එළියට ගන්න ඕනේ. ඔබ හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි කේක් එකක් අපි අවන් එකෙන් එළියට ගත්ත විගසම කේක් ට්‍රේ එකෙන් ඒක අපි ඉවත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කේක් එකේ තියෙන රස්නේ ඉවත් වෙන්න ඕනේ. වාතය ඔක්කොම එළියට යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න මේ විදිහට පාෂ්මන් පේපර් එක හෝ නැත්නම් ඔයිල් පේපර් එක අනිවාර්යයෙන්ම කේක් එකෙන් ඉවත් කරන්න ඕනේ කියලා. ඇත්තටම මේ කේක් එක හරිම සුවඳයි. මෙතන ඉද්දි මං දන්නවා ඔබත් මෙතන හිටියා නම් මේක කන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඔව් කේක් එක හොඳට ආවා තමයි. නමුත් මං දන්නවා ඔබ ඉන්නේ ප්‍රශ්නික කියලා. ඇත්තටම කේක් හදද්දී අපේ ආදරණීය ගෘහණියන්ට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා, විශේෂයෙන් බටර් කේක් එක හදද්දී. ඔබ මේ වගේ කේක් එකක් හැදුවට පස්සේ ඔබ අවන් එකේ බේක් කරද්දී සමහර විට ඔබගේ අවන් දැන් මේ කේක් එකේ උඩ මේ ප්‍රමාණය මේ උඩ තියෙන ක්‍රස්ට් එක ප්‍රමාණය හොඳට බේක් වෙලා තියෙනවා මේ වගේ කලර් එකට. නමුත් මැද අමුවට තියෙන්න පුළුවන්. මැද අමුවට තියෙනකොට කාලෙත් ඉවරයිනේ. දැන් මිනිත්තු 40ක් කේක් එක බේක් කරලත් ඉවරයි. උඩ බේක් කරලත් ඉවරයි. නමුත් මැද අමුවේ. එහෙම ප්‍රශ්නයක් ඔබට ආවොත් මම ඔබට කියන්නම් ඒකට කරන්න ඕනේ මොකද්ද කියලා. එහෙම ප්‍රශ්නයක් වුණොත් ඔබට තියෙන්නේ ඔබේ අවන් එකේ මේ විදිහට සෙල්සියස් අංශයක ප්‍රමාණය අඩු කරන්න ඕනේ. 180ට ඔබ දාලා තියෙනවා නම් 150ක විතර ප්‍රමාණයට ඔබ උෂ්ණත්වය අඩු කරන්න. ඒ වගේම යට කොයිල් එක විතරක් දාන්න. ෆන්ක්ෂන්ස් වලින් යට එක විතරක් දාන්න. උඩ ෆන්ක්ෂන් එක දාන්න යන්න එපා. උඩ හීට් වෙන කොයිල් එක දැම්මොත් එහෙම උඩ දැන් ඔබේ බේක් වෙලානේ තියෙන්නේ. එතකොට ඒක තවත් කලයක වැඩි වෙනවා. ඒ නිසා බේකින් කලයක වැඩි වෙන නිසා අපි යට කොයිල් එක විතරක් දාලා අඩු උෂ්ණත්වයක අපි පැය කාලක වගේ ප්‍රමාණයක් කේක් එකේ මැද තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට ඒ වගේ දෙයක් වුණත් ඔබ අනිවාර්යෙන් ඒ වගේ දෙයක් කරන්න ඔබට අනිවාර්යෙන් ඒකට පිළිම පිළියමක් ඒ තුලින් ලබා ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් ඒ වගේ තවත් ප්‍රශ්න ඔබට ඇති ඔබ අපිට කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම මම ඔබට උත්තර දෙනවා. ඉතින් මේ වගේ සොෆ්ට් එකට කේක් එක අපි ආවට පස්සේ මේක නිකන් තියන් ඉඳලා බෑනේ. අපි මේක කපලා බලමු කොච්චර රසයිද කියලා. ඔබ කේක් කපනකොට අපි මේ වගේ බ්‍රෙඩ් නයිෆ් එකක් පාවිච්චි කරන්න ඕනේ. බ්‍රෙඩ් නයිෆ් එක එක විදිහට තියෙනවා. ඉතින් මේ වගේ අපි නයිෆ් එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ කපනා වගේම එළියට ගන්නත් පුළුවන් ලස්සනට. අපි බලමු කේක් එක කපලා. මේ විදිහට අපි ත්‍රිකෝණ හැඩයට කේක් කැල්ල කපා ගන්නවා. ඔන්න අපි දැන් කේක් කැල්ල ගන්න යන්නේ එළියට. ඔබට පේනවද කොච්චර ලස්සනයිද කියලා? ඉතින් ලස්සන විතරක් නෙමෙයි මේක ගොඩක් සොෆ්ට් එකට තියෙනවා. ඔබට පේන ඇති හොඳ සොෆ්ට් එකට මේ කේක් එක තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ කේක් එකක් හදන්න. ඉතින් අපි මේක රසත් බලමු. ඇත්තම මේ රෙසිපි එක මේ බටර් කේක් එක හරිම රසයි. මේ රෙසිපි එක ඔබට පුළුවන් අත්හදා බලන්න. ඉතින් අත්හදා බැලීමේදී ඔබට යම්කිසි ගැටලුවක් මතුණොත් ඔබට පුළුවන් අපේ රසකෑමක් YouTube channel එකට කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වගේ රසවත් රසකෑමක් එක්ක නැවත හමු වෙනකන් ගිහින් ඉන්න. ආයුබෝවන්.